සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ එක්ව සිටින්නේ සදහන් සරණ ධර්ම දේශනා මාලාව සමග. අද ධර්ම දේශනාවෙන් අපි සෝවාන් මාර්ගය පිළිබඳව විස්තරාත්මක කරුණු කීපයක්, වැදගත්යන් කීපයක් අවධාරණය කිරීමට සූදානම්. යන ගොඩක් අය වැරදි වැටහීමක් තියෙනවා, මේ සෝවාන් මාර්ගය ලකුණු කිරීම ඉතා අපහසුයි කියලා. ඒ කාරණා සම්පූර්ණ වැරදි. සූත්‍ර පිටකයේ සාලීයක සූත්‍රයේ විතම පැහැදිලිව තියෙනවා සෝවන් මාර්ගයේ ප්‍රගුණ කිරීම පහසු බව. ඒ වගේම සූත්‍ර පිටකයේ බුදුන් වහන්සේ පෙන්වා දෙනවා සෝවන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග හතර ප්‍රගුණ කිරීම අනුක්‍රමයෙන් තමයි අමාරු වෙන්නේ. සෝවන් මාර්ගය ඉතාලේසි, සකෘදාගාමි මාර්ගය ඊට ටිකක් අමාරුයි කියලා. උදාහරණයක් වශයෙන් බුදුන් වහන්සේ පෙන්වා දෙනවා මේ සෝවාන් වීම ඉතාම සරල දෙයක්, පහසු දෙයක්. නමුත් මෙලොවදී සකෘදාගාමි වීම ටිකක් අමාරු දෙයක් කියලා. මේ කතාව ගොඩක් අය දන්නේ නැහැ, වටහාගෙන නැහැ. ඒ නිසා වැරදි චිත්‍රයක්ම වාගෙන තියෙනවා මෙලොවදී සෝවාන් වෙන්න අමාරුයි කියලා. එහෙම නැහැ. බුදුහාමුදුරුවෝ ඉතාම පැහැදිලිව දේශනා කළා තියෙන්නේ මෙලොවදී සෝවාන් වෙන්න පහසුයි කියලා. ඒ නිසා මේ වැරදි වැටහීම් ඇති කරගන්න එපා. මේ අද කාලේ ඇති වෙච්ච තියෙන වැරදි වැටහීම් වලින් සද්ධර්ම අන්තර්ධානයට හේතු වෙලා තියෙනවා. ඒ වැරදි හැටෙහිම නැති කරගන්න කියලා තමයි අපි මේ නිතර නිතර මතක් කරලා දෙන්නේ. ඒ අනුව බුදුන් වහන්සේ සාලික සූත්‍රයේදී පෙන්වා දෙනවා යම්කිසි අජීවී වෘක්ෂයකට, සල් ගහකට හරි සෝවාන් පල අංග හතරේ පිහිටන්න පුළුවන් නම් ඒ සල් ගහ සෝවාන් කියලා කියන්න මම බය නැහැ. ඒ නිසා සජීවී පුද්ගලයෙක් ගැන කවර කතාවක්ද කියලා බුදුහාමුදුරුව අභියෝග තෙල්ල ගන්නවා. ඒ අනුව සෝවන් වීම අමාරුයි කියන එක බුදුන් වහන්සේ කාලේදී ශාක්‍ය ජනපදයේදී මිනිසුන් අතර කතා බහට ලක් වෙලා තිබුණා. අනේ කතා බහ ඒ තර්ක විතර්ක බිනහෙලන තමයි සාලේක සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කරේ. මේ සාලේක සූත්‍රය ඉතාම පැහැදිලිව කියවෙනවා යම්කිසි පුද්ගලයෙකු එකී සෝවන් ඵල අංග හතර සමාදන් වුණොත් එහෙම ප්‍රමාණවත් සෝවන් ඵලයේ පිහිටන්න කියලා. විශේෂයෙන්ම මොනවද මේ සෝවාන් ඵල අංග කියලා එක කවුරු දැනගන්න ඕන? ඉතාම සරලයි, මේක මතක තියාගන්න ඉතාම පහසුයි, පැටලෙන්නේ නැහැ. බුදුන් කෙරෙහි අචල සද්ධාව, දහම් කෙරෙහි අචල සද්ධාව, ආර්ය සංඝ රත්නයේ කෙරෙහි අචල සද්ධාව, මුලින් මැදින් අගින් නොකන ලද්දා වූ, ආර්යයන් විසින් ප්‍රසස්නා ලද්දා වූ පංචශීල ප්‍රතිපදාව. ඔන්න ඒ කරුණු ටික විතරයි අදාළ වෙන්නේ සෝවාන් ඵල අංග වලට. මෙන්න මේ කරුණු හතරට යම් කිසි කෙනෙක් පැමිණියොත් ඒ පුද්ගලයා ඒ කරුණු හතරේ පැවතීම නිසාම සෝවාන් වෙන බව තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම සූත්‍ර පිටකයේ සූත්‍ර දෙකක් තියෙනවා. අනාථපිණ්ඩික සිටුතුමා අරභයා කරන සූත්‍රයත්, ඒ වගේම දීඝායු උපාසක සූත්‍රයත් යන සූත්‍ර දෙකේ පැහැදිලිව දැක්වෙන යම්කිසි පුද්ගලයෙකුට සෝවාන් වෙන්න අවශ්‍ය වෙලා ඒ පුද්ගලයා මෙන්න මේ කියන සෝතාපන්න අංග හතර සී සමාදන් වන්නාක් සී සමාදන් වෙලා රැකගත්තොත් එයින්ද සෝවාන් වීම සිද්ධ වෙන බව. ඉතාම වැදගත් ඉගැන්වීමක්. ප්‍රධාන කොටම මෙවැනි වැදගත් ඉගැන්වීම් අපේ ලංකාවේ භාවිත වෙන තේරවාදී ක්‍රමය තුළ නැහැ. ඔවුන් මේ ඉගැන්වීම් ගැන කතා කරන්නේත් නැහැ, ඒ ගැන බණ කියන්නේත් නැහැ. බණ කියනකොට ඒ කියන දේවල් ගැන කියන්නේ නැතුව ලිස්සලා වෙනත් මාතෘකාවලට යනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් විසුද්ධි මාර්ගය. විසුද්ධි මාර්ගයේ එන සෝවාන් මාර්ගය තුළ ඔය කියන ලක්ෂණ, ඔය කියන ඉගැන්වීම් කිසිවක් නැහැ. විසුද්ධි මාර්ගයේ ඉන්නේ නව මහා විදර්ශනා ඥාන වඩලා සෝවාන් වෙන ක්‍රමයක්. එහෙනම් අපිට පැහැදිලිව කියන්න පුළුවන් විසුද්ධි මාර්ගයෙන් දේශනා කරන ලද බුද්ධාගම බුදුහාමුදුරුවෝ දේශනා කරපු මුල් බුද්ධාගම නෙමෙයි, ඊට වැඩිය ටිකක් තරමක් වෙනස් බුද්ධාගමක්. එහි එන සෝවාන් මාර්ගය සම්පූර්ණයෙන්ම බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සෝවාන් මාර්ගයට වඩා වෙනස්. සෝවාන් ඵලය අඳුනා ගන්නා ආකාරයත් සම්පූර්ණයෙන්ම වෙනස්. බුදුන් වහන්සේ සෝවාන් ඵලය අඳුනා ගන්නා ආකාරය හැටියට දේශනා කරන්නේ ඔන්න ඔය කියන සෝවාන් ඵල අංග හතර තමන් වෙත තියෙනවාද කියලා අරමුණු කරලා දැන අවබෝධ කර ගැනීම. නමුත් විසුද්ධි මාර්ගයේ වෙනස් සඳහන් වෙන්නේ නැහැ. ඒ අනුවත් විසුද්ධි මාර්ගයේ මූලික සූත්‍ර වලින් සෑහෙන දුරට වෙනස් වෙනවා. ඒ අනුව ගොඩක් අය මාත් එක්ක තර්ක කළා, වාද කරා විසුද්ධි මාර්ගයේ තියෙන්නේ නිවැරදි බුදුදහම කියලා. නැහැ, නිවැරදි බුදුදහම නෙමෙයි, ඊට වැඩිය තරමක් වෙනස් දෙයක්. සමහර කර්ම වලින් විසුද්ධි මාර්ගයේ මුල්බුත් සමග එකඟයි, සමහර කර්ම වලින් විසුද්ධි මාර්ගයේ මුල්බුත් සමයට වඩා වෙනස්. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අද සෝවාන් වීම ගැන ඉතාම වැරදි මතවාද
හටගෙන තියෙන සමහර හිතන් ඉන මේවා ගිහිගේ ඉඳලා කරන්න බෑ කියලා. ඒ ගිහිගේ ඉඳලා කරන්න බැරි නම් සුමනා සුජාතා ආදී අය එතකොට අනාථපිණ්ඩික සිටුතුමා සෝවන් වුණේ කොහොමද? අනාථපිණ්ඩික සිටුතුමා බුදුන් වහන්සේට චෝදනාවකින් කියලා තියෙනවා තමන් මෙච්චර කාලයක් බණ ඇහුවා ගැඹුරු දහම් දන්නේ නැහැ. ඒ නිසා තමන් මහත් කම්පාවටපත් වුණා කියලා. ගැඹුරු දහම් නොදන්නා අනාථපිණ්ඩික සිටුතුමා වගේ නුගත් අය සෝවන් වෙනවනම් උගත් අය ගැන කවර කතාවද? අද කාලේ සෝවාන් වෙන්න බෑ කියන පදනම මතයට පදන ප්‍රධාන වශයෙන් ඉඳලා තියෙන්නේ යම් යම් පාපකාරී පුද්ගලයන් ආරෝපවද පාපකර්ම වලට ලක්වීම නිසා උන්ට මේ ආත්ම භාවයේ මාර්ගඵල ලබන්න බෑ. අන්නේ ලබන්න බැරි කියලා උත්සාහ කරලා තීරණය කරගත්තට පස්සේ ඒ පුද්ගලයා තමනුත් අනිත් අය සමාන කරලා අනිත් අයටත් මාර්ගඵල ලබන්න බෑ කියලා හිතා ගන්නවා. ඔන්න ඒ හේතුව නිසා ඒ මතවාදයේ ප්‍රචාරය කිරීම නිසා තමයි අද මාර්ගඵල ලැබීම දුර්ලභ කාරණයක් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම සෝවාන් මාර්ගය ඉතාම සරල දෙයක්. සෝවාන් මාර්ගය ඉතාම සරල පියවර හතරක් තියෙන මූලික බුද්ධාගමේ තියෙන සෝවාන් මාර්ගය. මූලික බුද්ධාගමේ තියෙන සෝවාන් මාර්ගයේ සූත්‍ර 100කට ආසන්න ගානක එකම ආකාරයෙන් තියෙන්නේ. ඊට පරිබාහිර ආකාරයකට කිසිම තැනක දැක්වෙන්නේ නැහැ. ඒ අනුව සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන කරුණු හතර තමයි තියෙන්නේ සෝවාන් මාර්ගයට. ඒ නිසා ඒ එකම විදියට තියෙන ඒ වගේම ඒකාකාරී ඒ සෝවාන් මාර්ගය හැර වෙනස් සෝවාන් මාර්ගයක් සූත්‍ර දේශනාවේ නැහැ. ඒ අනුව ඒ මාර්ගය ඉතා සරලයි, සරලව ප්‍රගුණ කරන්න පුළුවන්. කොච්චර සරලද, කොච්චර වේගවත්ද කියලා කියනවනම් බුදුන් වහන්සේ කියනවා යම්කිසි පුද්ගලයෙක් සෝවාන් මාර්ගයේ ප්‍රගුණ කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් සද්ධානුසාරී මාවත, දෙක ධම්මානුසාරී මාවත. මේ සද්ධානුසාරියා ධම්මානුසාරියට වඩා වේගින් යනවා, ධම්මානුසාරියා සද්ධානුසාරියට වැඩි වේගින් යනවා. මේ අය කොච්චර වේගවත්ද කියලා කියනවනම් මේ අය එකිනෙකා පරයයමින් ගිහිලා සෝවන් ඵලයට පත් වෙනවා කියලා. ධම්මානුසාරියා කියලා කියන්නේ ධර්මයේ ඉගෙනගෙන සැක හැරගෙන සෝවන් වෙන පුද්ගලයාට. සද්ධානුසාරියා කියලා කියන්නේ සද්ධා වැඩි කර ඔස්සේ ගිහිලා සෝවන් වෙන පුද්ගලයාට. ඔන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාම තිතකප්ප කියන නමින් අභිධර්ම ක්‍රමයට හැඳින්වෙනවා. සූත්‍ර පිටකයේ තිතකප්ප සූත්‍රයේ ඒ වගේම පුද්ගල පඤ්ඤප්ති ප්‍රකරණේ තිතකප්ප පුද්ගල විභාගයේ ඉඳන් පැහැදිලි සඳහන් වෙනවා යම්කිසි කෙනෙක් සෝවාන් මාර්ගයට පිළිපන්නොත් ඒ පුද්ගලයා මරණයට පෙර සෝවාන් ඵලයට පැමිණීමට අයිතියක් ලබනවා කියලා. ඒ අයිතිය කොච්චර බලගත් අයිතියක්ද කියනවනම් මේ පුද්ගලයා ලෝක විනාශ කාලයේදී සෝවාන් මාර්ගයට පිවිසුනොත් ලෝක විනාශය නැත්නම් කල්ප විනාශය ඒ පුද්ගලයා ඵලයට පැමිණෙන්නේ සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා තිත කප්ප යනුවෙන් හැඳින්වෙනවා. ඒ නිසා සියලුම බෞද්ධයන් කල්පනා කරන්න ඕන සෝවාන් මාර්ගයේ ප්‍රගුණ කිරීම තමන්ගේ පරම යුතුකමක්. නොයසේව කල්ලි වලට හැදිලා වාද විවාද කර ගැනීමත් අන්‍ය ආගමිකයන් එක්ක ගහමරක් ගැනීම නෙවෙයි කරන්න ඕන. සෝවාන් ආදී මාර්ගඵල සංඛ්‍යාත නිවනට පැනලා පරිපත්‍ති ප්‍රතිපත්ති ප්‍රතිවේද යන ත්‍රිවිධ සාසනය ආරක්ෂා කර දීමට තමනු හැකි පමණින් දායකත්වය ලබා දීමේ කරන්න ඕන. අන්නේ තමන්ගේ සාසනික යුතුකම නොදන්න පිළිස් කරන්නේ යම් යම් දේශපාලකයන්ගේ මතවාද පස්සේ ගිහිල්ලා මේ දේශපාලකයන්ගේ උසිගන්වීම් අනුව ගිහිල්ලා යම් යම් ආගමික කොටසත් එක්ක රණ්ඩු හදාගෙන ආරවුල් හදාගෙන තමනුත් තමන්ගේ නමත් කැත කරගෙන අනුන්ගේ නමත් කැත කරගෙන අන්තිමට හිවේ විලංගුවේ වැටිලා ඒ සැරේ තමන්ව බේරගන්න කියලා කෑ ගහනවා. ඒ ප්‍රධාන වශයෙන් ඒව සිද්ධ වෙන්නේ තමන්ගේ නූගත්කම නිසායි, මන්දබුද්ධික ස්වභාවය නිසායි.